අද මම ඔයාලට කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් කැමැත්තෙන් සිටිනුත් ආරම්භ කිරීමට නිසි මඟ පෙන්වීමක් නොමැති ස්වයං රැකියාවක් පිළිබඳව. ඒ තමයි බිම්මල් වගාව. ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් නිර්මාංශ ආහාර වේලක් සඳහා ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ලෙස බිම්මල් ආහාරයට ගැනීමට විශාල ප්‍රියතාවයක් දක්වනවා. ඒ හේතුවෙන් බිම්මල් සඳහා මේ දිනවල විශාල ඉල්ලුමක් දැකිය හැකියි. බහුලව වගා කරන බිම්මල් ලෙස පිතුරු බිම්මල්, මුතු බිම්මල්, බොත්තම් බිම්මල්, ශිටාකේ බිම්මල් සහ ඇබලෝනි බිම්මල් දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ ප්‍රධානව වගා කරන බිම්මල් වර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි මුතුබෙලි, එහෙමත් නැත්නම් ඔයිස්ටර් බිම්මල් සහ පිතුරු බිම්මල්. අද මම කියලා දෙන්න යන්නේ ඔයිස්ටර් බිම්මල් ප්‍රභේදය ලී කුඩු මත වගා කරන්නේ කොහොමද කියලා. මූලික පියවර ලෙස අපට තෙතමනය හා අඩු උෂ්ණත්වයක් රඳාපවතින, ඒ වගේම මනා වායු සංසරණයක් සහිත මඩුවක් සකස් කරගත යුතුයි. මෙම මඩුව තරම සෙවන ස්ථානයක සෑදීම වඩාත් සුදුසු වනවා. මඩුව සැකසීමේදී පොළවේ සිට අඩි දෙකක් පමණ උසට ගඩොලින් බැඳ වහලය දක්වා ඉතිරි කොටස ගෝනි හෝ දැල් භාවිතයෙන් සකසාගත හැකි. එවිට මඩුව තුළ වායු සංසරණය වැඩිදියුණු කරගත හැකි වනවා. වහලය සඳහා පොල්ලතු සෙවිලි කිරීම මගින් මඩුව තුළ උෂ්ණත්වය විශාල ලෙස පාලනය කර ගැනීමට පුළුවන්. එමෙන්ම මඩුව තුළ අඟල් දෙකක් පමණ වනසේ පිරිසිදු වැලි තට්ටුවක් පිරවීම ඉතා වැදගත් කරුණක්. අනෙක් කොටසට වඩා වැඩි අඳුරකින් යුක්ත වනසේ කුඩා කාමරයක් මඩුව තුළ සැකසිය යුතුයි. දිලිර වර්ධනය වන තෙක් පොලිතින් උර ගබඩා කර ගැනීම සඳහා එම කාමරය වැදගත් වනවා. දෙවන පියවර ලෙස ලීකුඩු මාධ්‍ය සකසාගත යුතු වනවා. රබර්, අඹ, කොට්ටම්බා වැනි සැහැල්ලු දව වර්ගයක ලීකුඩු තෝරා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා ලීකුඩු කිලෝග්‍රෑම් 100කට සහල් නියුඩු කිලෝග්‍රෑම් 10ක්, අලුමුණු හෝ කැල්සියම් කාබනේට් කිලෝග්‍රෑම් 2ක්, සෝයා හෝ මුම්පිටි කිලෝග්‍රෑම් 1ක් සහ මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 200ක් අවශ්‍ය වනවා. පිරිසිදු පොළවක් තෝරාගෙන ඉහත අමුද්‍රව්‍ය ජලයේ ඉසිමින් හොඳින් මිශ්‍ර කර ගැනීමෙන් පසුව ජලයේ දිය කරගත් මැග්නීසියම් සල්ෆේට් මිශ්‍රණයට එක් කර හොඳින් කලවම් කරගත යුතුයි. මෙම මිශ්‍රණයෙන් මිටක් අතටගෙන මිරිකු විට ඇඟිලි අතරින් ජලය නොඇස්සෙන මට්ටමට තිබිය යුතු අතර මිට ලිහිල් කළ විට ගුලිය නොකැඩෙනසේ තිබිය යුතුයි. සාදාගත් මිශ්‍රණය අඟල් 13ක් උස, අඟල් 7ක් පළව ගේජ් 200 පොලිප්‍රොපිලීන් මළුවල මල්ලෙන් 4-3ක් පිරනසේ හොඳින් තදකර පුරවාගත යුතුයි. පසුව පොලිතින් බඳුනේ කෙළවර විජ්කම්බය අඟලක් හා උස අඟල් භාගයක් වූ PVC මුදුවකින් යවා සිදුර පුළුන් කැබැල්ලකින් වැසිය යුතුයි. ඉන් පසු පුළුන් නැබය කඩදාස් කැබැල්ලකින් වසා රබර් පටියකින් තදකර ගැනීමෙන් බඳුන හොඳින් ආවරණය කර ගැනීමට හැකිවනවා. ඉන් පසු මෙම බඳුන් ජීවාම්භරණය කර ගැනීම සඳහා පියන හොඳින් වැසෙන පියන මැද හුමාලය පිටවීම සඳහා සිදුරක් පවතින ලීටර් 200 බැරලයක් සපයාගත යුතුයි. පොලිතින් බඳුන් බැරලය තුළට ඇසිරීම සඳහා පතුලේ සිට අඟල් 7ක් පමණ උසට කම්බි දැලක් හෝ ලී බංකුවක් තැන්පත් කරගත යුතුයි. ඉන් පසු බඳුන් බැරලය තුළට අසුරා පියනේ ඇති සිදුරෙන් වාෂ්ප පිටවීම ආරම්භ වීමෙන් පසුව පැය දෙකක් පමණ දක්වා තම්බා ගැනීම සිදු කරගත යුතුයි. එමෙන්ම බඳුන්වල ජලය නොගෑවෙන මට්ටමට බැරලය තුළට ජලය පිරවීමටද වගබලාගත යුතු වනවා. තම්බා ගැනීමෙන් දිනකට පමණ පසුව බඳුන් තුළ බීජ තැන්පත් කිරීම සිදු කරගත හැකි. පිරිසිදු මේසයක් මත ඉටිපන්දම් කිහිපයක් දල්වා පුළුන් නැබය ව්‍යුර්ථ කර බීජ තේ හැන්දක් පමණ එක් බඳුනකට පුරවාගත යුතු වනවා. එයින් පසු නැවත ඇබය ගසා සාදාගත් අඳුරු කාමරයේ රාක් මත බඳුන් අසුරා තැබිය යුතුයි. දින 25-30 අතර කාලයකදී ලී කුඩු මත සුදු පැහැයෙන් යුතුව දිලීර වර්ධනය වී තිබෙනු දැකගත හැකි. එසේ දැක ගැනීමෙන් පසුව බඳුනේ ඉහළ කෙළවර
අඟලක පමණ විශ්කම්බයක් සහිත සිදුරක් සිටිනසේ සියුම් තලයකින් PVC මුදුව ඉවත් කර මද ආලෝකය ලැබෙන කොටසේ සාදාගත් රාකව තිරස්ව මෙම බඳුන් ගබඩා කරගත යුතු වනවා. මෙම කොටස අස්වනු නෙලන කාමරය ලෙස හැඳින්විය හැකි. මෙම අස්වනු නෙලන කාමරයේ තෙතමනය නිසි ලෙස පවත්වා ගැනීමට බිම අතුරා ඇති වැලිකාවක් වටේ ඇති ගෝනි තෙත් කිරීම සිදු කළ හැකි. එසේ සිදු කළ යුත්තේ දිලීර වර්ග හොඳින් වර්ධනය වන්නේ සිසිල් සහිත ස්ථානවල හේතුවෙන්. මෙසේ තැන්පත් කරගත් බඳුන් වලින් දින 8කට පමණ වරක් අස්වනු වාර 8ත් 10ත් අතර ප්‍රමාණයක් ලබාගත හැකි වනවා. ඔබට මේ පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් පහත කමෙන්ට් බොක්ස් එකෙහි කමෙන්ට් කරන්න. ඔබ තවමත් SL Stat subscribe කර නොමැතිනම් මෙවැනි වැදගත් වීඩියෝ දිනපතා නැරඹීම සඳහා පහත ඇති subscribe button එක ක්ලික් කරන්න. ඉන්පසුව පැමිණෙන bell icon එක ක්ලික් කිරීමෙන් අප අලුත් වීඩියෝවක් දැමූ පිණිස නැරඹීමට අවස්ථාව උදා කරගත හැකියි.